හැලෝ ගයිස් කොහමද ඔයාලට මගේ අද දවසේ ගත වුණේ කොහොමද කියලා බලමු. උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එකට හැදුවේ පිට්ටු. ඉතින් පිට්ටු හදන වීඩියෝ එකක් තියෙනවා. ඉතින් අම්මා තමයි පිට්ටු හදන්නේ. පිට්ටු හදලා ඉවර වුණාට පස්සේ ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් පිට්ටු වල පිට්ටුත් එක ගන්න අපි මේ විදිහට චට්නි එකක් හදාගත්තා. ඒ වගේම පොල් කිරි තියෙනවා. ඒ වගේම ලෙෆ්ට් ඕවර් බීෆ් ග්‍රේවි එකකුත් තියෙනවා. ඉතින් බබාට අද උදේට හදාගත්තේ කුරකන් කැඳ. ඉතින් මේ ෆස්ට් ටයිම් එයාට කුරකන් කැඳ දෙන්නේ මං. ඉතින් වතුර පොඩි ප්‍රමාණයක් වගේ අරගෙන ඒකට ටිකක් අරුණු වෙන්න වගේ දීලා ඒකට කුරකම් පිටි තේ හැඳි දෙකක් වගේ දාගන්න. ඒක හොඳටම ඇදී ඉතින් ඒකට සීනි ටිකකුයි ලුණු චුට්ටකුයි සීනි දුඹුරු සීනි හරි හකුරු හරි එකතු කරගන්න. ඒ වගේම පොල් කිරි ටිකකුත් එකතු කරලා හොඳට මේ විදිහට මිශ්‍ර කරන්න. තව රස වැඩි වෙන මම වියලි මිදි ටිකකුත් ඒකට එකතු කරගත්තා. ඉතින් ඉතින් ඒ වැඩ ටික ඔක්කොම කරලි ඉවර වෙලා එළියට ආව. අද ටිකක් වැඩ තියෙනවා. මල්පැල ටිකක් හිටවන්න ඕන. ඊයේ ගිහිල්ලා පෝච්චි මල්පැලයි අරගෙන ආවා. ඒ ටික දැන් හිටව ගන්න ඕන. ඉතින් මට ඒකට හස්බන්ඩ් උදව් කරනවා. ඊයේ මං ගිහිල්ලා ගෙනාව පැල නම් බෝගම් විලා. මං ගොඩාක් ආසයි බෝගම් විලා වල බෝගම් විලා මල් වලට. ඉතින් පාට දෙකකින් අරන් ආවා. මේ වෙලාවේ නම් බබා නිදි. ඒ හින්දා තමයි ඉතින් මේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. එයා නැගිට්ටොත් ඉතින් මේ ඔක්කොම ඇදලා දානවා. ඉතින් ටග්ගාලේ ඇහැරෙන කලින් ඔක්කොම වැඩ ටික කරගත්තා. මේ විදිහට ඉතින් ඇන්තුරියම් පැල ටික ලොකු පෝච්චලට පෝච්චල පැල කරගත්තා. ඒ වගේම පොඩි පෝච්චල අනිත් ඒවාත් පැල කරගත්තා. ඉතින් මේ මේ පැලේ අර ටිකක් අර එල්ලල තිබ්බත් ගොඩක් ලස්සනයි. ඒ හින්දා ඉතින් හස්බන්ඩ් කියලා කොහොම හරි පෝච්චිය එල්ලන විදිහට හදාගත්තා ලණු වලින්. ඉතින් ඒ වැඩ ටික ඉවර කරලා බබා ඉවර කරලා එනකොට බබා නැගිට්ටා. ඉතින් එයාටත් එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක දුන්නා. ඊට පස්සේ තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපි ගත්තේ. ඉතින් හස්බන්ඩ් ගෙදර එන වෙලාවට අපි දෙන්න එකට තමයි කන්නේ. ඉතින් මේ විදිහට කාල ඉවර වෙලා දවල්ට යන්න හැමදේම ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් අද කොස්මල් මන් තමයි හදන්න කියලා හිතාගෙන ඉන්නේ. මාළු හදලා කොස්මල්මක් හදලා පරිප්පු වල එකට දාලා ඔයන්න. ඉතින් කොස්මල්ම හදන්න හැමෝම දන්නව ඇති. ඒ හින්දා මම රෙසිපි එක දුන්නේ නැහැ. ඉතින් ඩඩක් ගාලා හැමදේම මායි අම්මා එකතු වෙලා කරගත්තා. ඉතින් දවල්ට කාලා අපිට ආප්ප ගන්න හිතුණා. ඉතින් ආප්ප ගන්න තමයි ගියේ. ඉතින් ගියාට පස්සේ තමයි හස්බන්ඩ් කිව්වේ එහෙනම් බීච් එක පැත්තට ගිහිල්ලා එතන ඉඳගෙන කම්මු කියලා. ඉතින් එහෙමම අපි ගියා දෙවට බීච් එකට. මම මේ ටයිම් එකේ දෙවට බීච් එකට යන්න ගොඩක් ආසයි. සන්සෙට් එක ලස්සනටම බලා ගන්න පුළුවන් ඒ හින්දා. ඒ වුණාට දැන් අද නම් අපි ගොඩක් පාරක් ගොයි අපිට සන්සෙට් එක බලා ගන්න බැරි වුණා. ඉතින් හස්බන්ඩ් කිව්ව කමන්නේ වාඩි වෙලා ඉඳලා ටික වෙලා කොතන ඉඳලා යන් කියලා. බබාවත් ටික වෙලා කර සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් නේ බබාට. ඒ හින්දා අබ්බුන්නේ ෆ්ලැන්කි සම්ඩි අබ්බුන්නේ නැවි ෆ්ලැන්කි සම්ඩි ෆ්ලැන්කි සම්ඩි
ඉතින් මෙතන ඉඳහසේ වාඩි වෙලා ඉඳගෙන මොනා හරි කන්නේ ඉතින් ටයත් ජොලියක් තමයි ඉතින් මෙතන ඉඳගෙන අපත් කාලා අපි ටිකක් පරක්කු වුණා ගෙදර යන්න මගේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ඔයාලට ඕන වීඩියෝස් කොයි විදිහද කියලා කමෙන්ට් එකෙන් මට කියන්න ඒ වගේම මගේ වීඩියෝස් ෂෙයා කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න ඔයාලට මගේ වීඩියෝස් සෙසුනින් බලා ගන්න ඕන නම් bell icon එකත් click කරගන්න එහෙනම් ඉතින් මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම් හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්